කොළම් කුට්ටම කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ සුන්දරාගේ අම්මයි තාත්තයි ආවට පස්සේ සිදුවෙන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොටත් හොඳින්ම දැනුවත් භාවයක් තියාගෙන ඉන්න දේවල් අතරේ විශේෂම දෙයක් තමයි සුන්දරා දැන් කරන්න යන්නේ. හැබැයි සුන්දරා මේ දෙයට ගොඩක් බයයි. මොකද සුන්දරාටත් වඩා මේ වෙලාවේ සුද්ධි බය වෙලා ඉන්න හින්දා. හැබැයි ඉතින් සුන්දරාගේ අම්මයි තාත්තටයි තමන් නැත්ත විස්තරය හැම දෙයක්ම කියලා තියෙන නිසා ඒ කට්ටියගේ අකමැත්තක් කවදාවත් වෙන්නේ නැහැ කියන එක සුන්දරාට හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට දැන් සුද්ධිගේ ගෙදෙට්ට සුන්දරාගේ අම්මයි තාත්තයි ආවට පස්සේ කවුරුත් නොසිතූ දෙයක්. ගොඩක් වෙලාවට සුද්ධි මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් හිටිය වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් චූටලා ගෙදෙට්ට ගිහිල්ලා අර සුන්දරා සමාව ගත්ත නිසා ගොඩක් වෙලාවට චූටගේ ගෙදර කට්ටිය චූටට මේ වෙලාවේදී සහභාගී වෙන්න නොදෙයි කියලාත් අපිට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක දශමයක විතර සම්බන්ධකමක් තමයි. ඉතින් කොහොම හරි දැන් සුන්දරාගේ අම්මයි ඒ වගේම තාත්තයි ආවට පස්සේ ඉතින් මේ කට්ටිය කතා වෙනවනේ. ඉතින් ඒ කොහොම කතා වුණත් විශේෂයෙන්ම මේ අම්මයි තාත්තයි සුද්ධිගේ මේ දෙයට අකමැති වෙන්නේ අර මිනි මැරුම් කේස් එක හින්දා. ඉතින් කොහොම හරි මේ සිදුවීම් එක්ක දැන් ඉදිරියට චූට නම් මේ කට්ටියට ගමට ඇවිල්ලා නිදහස යන්න දෙන එකක් නැහැ. සුද්ධිගේ වැරදි ගොඩක් කියලා මේ දෙන්නෝ වෙන් කරන්න අනිවාර්යෙන් උත්සාහ කරයි කියන බලාපොරොත්තු අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වෙතත් මේ අම්මයි ඒ වගේම තාත්තයි සුද්ධිගේ කියන දේවල් නිසා මේ අම්මටයි තාත්තටයි සුන්දරාගේ පොඩ්ඩක් කේන්ති යන්න නම් පුළුවන්. හැබැයි කොච්චර කේන්ති ගියා වුණත් සුද්ධි නිසා ඒ ඉවසීම් දරාගෙන අනිවාර්යයෙන්ම මේ ගමෙන් පිට වෙන විදිහ අපිට බලා ගන්නත් ලැබෙයි. ඒ වගේම අනිවාර්යයෙන්ම මෙන්න මේ සුද්ධි අම්මා තාත්තා බලන් ඉන්නේ විශේෂයෙන්ම තාත්තා ගැන කතා කරෝතින් මේ අම්මයි තාත්තයි පුදුම ඉවසීමක් ඉවසන්නේ ඒ තමයි සුද්ධිගේ අම්මා කියන කතාවලට. ඉතින් ඒකත් එක්ක මේ කට්ටියගේ ඉවසීම නිසාම ඔය සුද්ධිගේ තාත්තට ලොකු කැමැත්තක් මේ පවුල කියන ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා සහ ඉදිරියට තාත්තෙක් කැමැත්තත් එක්කම අම්මගෙත් වෙනසක් අපිට දකින්න ලැබි. ඒ කියන්නේ ඉදිරියට සුන්දරා වගේම සුද්ධි එකතු කරන වැඩේට මේ හැමෝම කැමති වෙන දවස වැඩි ඈතක නැහැ කියන කතාව මම අද වීඩියෝ එකෙන් මතක් කරනවා.